පැත්තවශයෙන්ම මේ පරත දිහා බලනකොට අපිට පේන දෙයක් තමයි රජයේ බංකොලොත් උනාම IMF එනවා ජාත්‍යන්තර සංවිධාන පස්සේ දුවනවා ජනාධිපතිතුමා කියපු විදිහට හිඟා කඩනවා හැබැයි රටේ සාමාන්‍ය ජනතාව බංකොලොත් උනාම අද ඇත්තවශයෙන්ම ඔවුන්ගේ දේපළ උගස් තියලා තියෙන්නේ කනකර උගස් තියලා තියෙන්නේ දැන් ඉතුරුලා තියෙන්නේ මේ ගෙදර තියෙන චංචර දේපළ විතරයි අයිස් පෙට්ටිය වාහනය ටීවී එක දැන් මේ පරද ගේන්නේ ඒ වගේ දේපළ බැංකුවකට තියලා යම්කිසි මුදලක් ලබා ගන්න ඉතින් ගරු අමැතිතුමා කිව්වා මේ දේශීලතාවය වැඩි කර ගන්න කියලා ඒක එක පැත්තක් හරි නමුත් අනිත් පැත්ත තමයි දැන් සාමාන්‍ය ජනතාවට දැන් උග්‍රසට තියෙන දෙයක් නැහැ ඉඩම උගස් තියලා කනකර උගස් තියලා දැන් ඉතුරුලා තියෙන ගෙදර තියෙන අයිස් පෙට්ටියයි ටීවී එකයි කාර් එකයි දැන් එව්වත් උගස් තියලා මුදලක් ලබා ගන්න මාර්ගයක් තමයි අද මෙතුවා ඉදිරිපත් කරන්න ඉතින් අපි දන්නවා මේ රටේ සාමාන්‍ය ජනතාව ඉන්න තත්ත්වෙදී අපිට විරුද්ධ වෙන්න බෑ මොකද මේ මේ අය කරන්නේ නායකාරයෝ මේ කරන්නේ ආණ්ඩුවමුණු ලෝකෙටම ඩාය වෙලා අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියන 6ක් ගෙවන්න ඕන ණය දැන් අවුරුදු දෙකකට ඩාය ගෙවලා නැහැ ඒකයි මේ ෂෝ එක දාගෙන ඉන්නේ මං හැමදාම ඔබතුමාට කියනවා අවුරුදු දෙකකට ණය ගෙවලා නැහැ ණය ගෙවන්න නැතුව හොඳට රඟපාඩුව ඉතින් ඇත්ත වශයෙන්ම අපේ අර්බුදයට බොල දැන් අපේ ගරු ඇමතිතුමා කිව්වා මේ මුදල් ලබා ගන්නාශයේ ලේකම්තුමා බොහොම කනගාටු වුණා එතුමාගේ පෙන්වා දීම් ගැන කියලා ගරු ඇමතිතුමනි ගරු නියෝජ්‍ය කතාටාගේ තුමනි මම ඔබතුමාට හැමදාම කියනවා I don't want to be disturbed man මේ මම කතා කරන්නේ disturb කරන්න එපා යන්න පැත්තකට මේ කච්චරියක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතාරේදී බව ඔබතුමාට හැමදාම කියනවා මහා බැංකුවයි මුදල් අමාත්‍යාංශයයි මේ පාර්ලිමේන්තුවට කිව්වද රට බංකුවලොත් කියලා කිව්වද නියෝජ්‍ය ඇමතිතුමා කිව්වද දැන් ඔබතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ පෙන්වා දීම් වෙන කිව්වා බංකුවලොත් වෙන්න කලින් කවුද කිව්වේ මහා බැංකුවේ හරි මුදල් අමාත්‍යාංශයේ හරි අපේ රට බංකුවලොත් මේකේ යඩවා කියලා කිව්වද ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ අපි මේ කාත් එක්කවත් පෞද්ගලික අවරාභයක් නැහැ පාර්ලිමේන්තුවටයි මුදල් බලය තියෙන්නේ අපිට එයයි දැනුම් දෙන්න තිබ්බා මොකද 20 21 22 මුදල් කමිටුවේ සභාපතිකම කරුවේ ආණ්ඩුවේ අය ඒක විපක්ෂයට දෙන්න තිබ්බේ අපිට දෙන්නේ නැතුව ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට දුන්නා ස්ථාවර නියෝග අත්හිටවලා මහා බැංකුවයි මුදල් අමාත්‍යාංශයයි ගරු නියෝජ්‍ය කතාරයකට මේක හැංගුවා රට බංකුවලත් කියලා හැංගුවා මේ අවුරුදු 3ක් ඒකයි මගේ ප්‍රශ්නේ කවදද ඒක එළිදරව් උනේ හෙලිදරව් උනේ ගරු නියෝජ්‍ය කතාරයකට උනේ දහසක් මතකදී මැයි මාසේ 2022 මහා බැංකුවේ ප්‍රධානියල් ආවා අපිට දේශරයක් දෙන්න ඒ දේශරයක් දෙන්න ආවාම මම හැව්වා කොච්චර තීරණද කියලා සංචිතේ මොකක්ද එතුමා කිව්වේ only 20 million dollars එහෙම කිව්වට සෙන්ට්‍රල් බැංක් නිවුස් ලෙටර් එකේ තියෙනවා 2.5 billion dollars news letter එකේ තියලා 2.5 මෙතුමා කියනවා only 20 million dollars කියලා එදා තමයි අපි දැනගත්ත රට බංකුවලොත් කියලා order please මුලාසනය සඳහා ගරු ඉම්රාන් මහරුප් මන්ත්‍රීතුමා ඉතින් මගේ තර්කය මහා බැංකුවේ නිලධාරි කෙනෙක්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරි කෙනෙක්වත් කිසිම දවසක මේ පාර්ලිමේන්තුවටවත් එහෙම නැත්නම් පුවත්පත් සාකච්ඡාවක් හරි තියලා කිව්වේ නැහැ රට බංකුවලොත් කියලා
ඒකළු විශාල වැරද්දක් කෙරුවේ. ඇත්ත වශයෙන්ම ගරු මුදල් ලැබෙතුමා එයා දඬුවම් කරන්න තිබ්බා. දැන් තමුන්නාතලා මොනවද කරලා තියෙන්නේ? මේ මහා බැංකුවේ නිලධාරීන් හැම ආණ්ඩුවත් එක්කම යම් දේවල් කෙරුවා. අපි ඒවා මෙතන කතා කරන්න ඕනේ නැහැ. එම නිසා මේ දේශපාලනයට සම්බන්ධ වෙල හැංගුවා. එයා හැංගුවා. දැන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ පෙන්වා දීම බංකොලොත් වෙන්න කලින් පෙන්වා දුන්නද? බංකොලොත් උරයි පස්සේ යම් ඒගොල්ලෝ පෙන්වා දෙන්න පටන් ගත්තා. දැන් එතුමා මට හිනාගේ එතුමා කියලා තිබ්බා මගේ භාර්යාවයි විතරයි දන්නේ මගේ මානසික තත්ත්වය කියලා. රට බංකොලොත් වේගෙන යනවා මගේ භාර්යාව විතරයි මගේ මානසික තත්ත්වය දන්නේ කියලා. භාර්යාවට කියලා වැඩක් නෑනේ රටට කියන්න ඕන. රටට කියන්න ඕන. වර්තමාන මහා බැංකුවේ අධිපතිතුමාවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාවත් කිසිම දවසක රටට හෙළිකරුවේ නෑ. පාර්ලිමේන්තුවේ හෙළිකරුවේ නෑ. රට බංකොලොත් කියලා. දැන් තමුන්නාතලා මොකද්ද කරලා තියෙන්නේ? මේ ගරු සභාපතිතුමනි, I want your attention. දැන් මහා බැංකුවේ තාම චාරිත්‍ර දන්නේ. මම ඔබතුමා මේක හොඳින් අහගෙන ඉන්න. දැන් මහා බැංකුව බංකොලොත් වෙන එක හැංගුවා. කවුරුවත් පාර්ලිමේන්තුවේ කරුවත් කිව්වේ නැහැ. ඔබතුමා දන්නවනේ. දැන් මේගොල්ලෝ මොකද්ද කරලා තියෙන්නේ? මේ බංකුලො රට බංකුලොත් කරපු මහා බැංකුවේ නිලධාරීන්ට 70%ක පඩි වැඩි දීලා 70%ක you have increased their salary by 70%. කොහොමද කරන්නේ? මම ලයිට් එක කියන්න බට වෙලාවක් දැන් මේගොල්ලෝ තමයි මහා බැංකුව තමයි ඇවිල්ලා කියන්නේ පටිතදි කරගන්න ස්ටාෆ් එක අඩු කරගන්න මුළු රටටම උපදෙස් දෙන්නේ මේගොල්ලෝ. ගරු සභාපතිතුමනි, නියෝජ්‍ය අධිපති ඔහුගේ වැටුප මේ මහා බැංකුවේ 7,12,000කින් වැඩි කරලා තියෙනවා. ගරු සීමල අපිට ඇවිත්තුමා, I'm speaking to the minister, please don't disturb me. නියෝජ්‍ය අධිපතිගේ පඩිය 7,12,000කින් වැඩි කරලා තියෙනවා. ඒක හරිද? ගරු ඇමතුමා, of course. මේ වෙලාවේ ගරු සභාපතිතුමනි, කවුරුත් අඩුම පඩියකට රට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි තින් ලෝකේ හැමතැනකම මහා බැංකුවල වැටුප් තලයන් ගොඩක් ඉහළයි. ඒකට හේතුව තමයි ඉතාම මේ ඉහළ ගණයේ ආර්ථික විද්‍යාඥයින් මෙතන රඳවා ගන්න අවශ්‍ය නිසා. දැන් අපි බැලුවොත් මම හොයලා බැලුවා 2022-23 කාලේ මහා බැංකුවේ ඉන්න සේවක සංඛ්‍යාවෙන් 99% දෙනෙක් ලංකාව අතහැරලා ගිහිල්ලා තියෙනවා. මේ ඔය සාමාන්‍ය ශ්‍රේණියේ ඉන්න 1000කට ආසන්න ප්‍රේ කියන්නේ 10%. ඉතින් ඔවුන්ට අවුරුදු 3කට වතාවක් තියෙනවා මේ සාමූහික ගිවිසුමකින් වැටුප් වැඩි කෙරෙන්නේ. අපි ඒ වැටුපත් වැඩි කරන්නේ නැතුව මේ වෙලාවේ සේවය කරනවා නම් හොඳයි. ඉතින් එවැනි පසුබිමක් තුළ මහ බැංකුවට තියෙන ස්වාධීන අයිතියක් හැටියට තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියන එක මම පැහැදිලි කරන්න අවශ්‍යයි. නමුත් මම කියන්නේ රටේ සියලු දෙනාට මම අමාරුයි, අපිට පුළුවන් නම් හොඳයි අඩුවට වැඩ කරන්න. හැබැයි එහෙම රටක් නෙවෙයිනේ මේ. ඒ නිසා අපිට දැන් විවිධ පාර්ශ්වයන් මේ ඒ වෙනුවට මේ ආදේශන නොමැති රාජකාරි සඳහා අපිට යම් යම් විශේෂ තා දක්වලා මේ ඕන් රඳවා ගන්න අපේ රටේ වෙලා තියෙනවා. ඒක තමයි තත්ත්වය. කතා කරනවා. මෙතුමා කියනවා මේ මහා බැංකුවට විශේෂ දක්ෂතා තියනයි කියලා. මේගොල්ලෝ බංකොලොත් කරුවේ රට. මොකද්ද මේ විශේෂ දක්ෂතාවය? ඔබතුමාට තියෙනවා ඊට වඩා හැකියාව. මේගොල්ලෝ අවුරුදු 3ක් බුදීගෙන හිටියා. එක්කෙනෙක්ගේ පඩිය මේ මන්ත්‍රීවරු කරුණාකරලා මේක අහගෙන ඉන්න.
නියෝජ්‍ය අධිපතිගේ පඩිය ලක්ෂ 7 ඉඳලා දාසේ ලක්ෂයට වැඩි කරගෙන මේ වගේ දිග ලයිස්තුවක් තියෙනවා කාර්යාල කාර්ය සහායක ගේ පඩිය 70 දාගි වැඩි කරගෙන මං ගරුව අමෙතුමා මං ඔබතුමාට කියන්නේ එහැට බලයක් නැහැ පොඩ්ඩක් 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 මං කියන්නේ ඒ අය ඒ අය ඒ අය කොලේ වල වැඩේ කළා tie මෙන්න මේක දෙන්න ගරු අමෙතුමාට දෙන්න Garu apa tuh pada pahatil kerana, dan Inggrisi parate, tiada behera. Notwithstanding anything to the contrary, in any other written law. Eka ne, wena monomani iti eka likhite wa timbat, the governing board may appoint, remove employees of the central bank, and may prescribe by rules regarding the remuneration. Hari, May English yake. English yake tiyena notwithstanding anything to the contrary in any other law. Single yake ekata. Single yake ekata. Single yake tiyede. Palaka mandale visin maha banku seva niyuktiyange patkirima ivat kirima kal haki athara ohunge parishramika athulu ohunge seva niyukti niyama kondesi nischaya nischaya karanna puluwan. But Parlimen dulu ini nol. Single ke, adikarini yang gana-gana single ke. Single ke ini, winner ini dia kubat timbat kira. Single ke ini, mungkin orang butuh ada kira, mereka niti birodi, niti birodi gayi mak, mereka bahaya nawat tanda. Garu ya matuma. එතුමා ඉතාලි වැදගත් කරුණක් පෙන්ලා දෙන්නේ නමුත් මහා බැංකුවේ ස්වාධීනතාවය අපි පසුගියදා පසුගිය වර්ෂයේත් පන්තකින් තවත් ශක්තිමත් කරා. ඒ අනුව මහා බැංකුවේ තියෙන මේ ගිවිසුමක් අනුව වසරෙන් වසර තුනෙන් තුනට මේ වැඩිවීම කරන්නේ පාලක මණ්ඩලයට ඒක තීරණය කරන්න අයිතියක් තියෙනවා. හැබැයි මහා බැංකුවේ මේ පඩි ගෙවන්නේ අපේ ඒකාබද්ධ අරමුදලෙන් නෙවෙයි. ඔවුන්ගේ ගිණුමෙන්. ඒ නිසා මම මේ කියන්න යන්නේ නැහැ මේ තියෙන කාරණා පිළිබඳව. හැබැයි එවැනි ස්වාධීනත්වයක් මහා බැංකුවට තියෙනවා. ඔබතුමා පෙන්වා දෙන කරුණෝ මේ අපේ මේ විපක්ෂලා මේ විපක්ෂයට සංවිධායකවරයා හැටියට ඔබතුමා පෙන්වා දෙන කරුණොත් මම මේ පරිශීලනය කරන්න බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අදාගන්න ගරු සභාපතිතුමනි මේ ස්වාධීනත්වය කියන්නේ මේ පාර්ලිමේන්තුව මග හැරීම නෙවෙයි පුදුම දෙයක්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරරුගේ පඩිය පාව අපි අනුමත කරනවා එතකොට මහා බැංකුවේ නිලධාරීන්ගේ පඩිය මේව 70%ට වැඩි කර ඒගොල්ලන්ට පුළුවන් ඒක ගණනය කරන්න. නමුත් පාර්ලිමේන්තුවේ අවසරය වුණා. බලන්න සිංහලකේ නෑ ගරු අමෙතුමා. ලිඛිත වෙන ලිඛිත නීතියක ගරු අමෙතුමා තව විනාඩි 2 කාලයක්. I will take 3 minutes. සිංහලකයි ඉංග්‍රීසි එකයි වෙනස්. ඉංග්‍රීසි එක අඩුව පුළුවන්. නමුත් අධිකරණය ගණකන සිංහල එක ඉංග්‍රීසි එකේ තියෙන notwithstanding anything to the contrary in any other written law ඒක ඉංග්‍රීසි එකේ තියෙන ඔබතුමත් ලෝ කෙනෙක්ද එතකොට නමුත් සිංහල එකේ ඒක නැහැ මේ අය කොලේ වල ඔතුබලව රවට්ටලා මේ වැඩේ කරලා තියෙන්නේ මේක නීති විරෝධී ගෙවීමක් තමුන්නාසෙලා මේක නැහැතු නැත්තම් අපි ඉදිරියේදී මේ මුදල එයාගේ ගාය කරනවා ඔබතුමා ගන්න නීතිපතිගේ උපදෙස් මම අවංක ඔබතුමාට කියන්නේ මේගොල්ල කොලේ වහලා මොකද අවුරුදු 3ක් මේගොල්ල කොලේ වැහුවා රට බංගලොත් තියෙන කෙනෙක් පාර්ලිමේන්තු එකටවත් කෝප් එකටවත් පිරේස් කමිටු එකටවත් කිව්වේ නැහැ මේගොල්ල කොහොමද ගැලවුකාරය වෙන්නේ මේගොල්ල කොහොමද ගැලවෙ මේගොල්ලගේ පඩි අඩු කරන්න තිබ්බේ ඒගොල්ලගේ පඩි අඩු කරන්න තිබ්බේ මං දැක්ක මහා බැංකුව අධිපතිතුමා කියනවා මම කිව්වේ නෑ රට බංකුවලත් කියන බංකුවේ ණය ගෙවන්න බෑ කියන එක හැරෙන හැරෙන පැත්තට දිව දෙකේ කතා එයා
මේ ආණ්ඩුවත් එක්කත් වැඩ කෙරුවා මහින්ද රාජපක්ෂත් එක්කත් වැඩ කෙරුවා ඒකනේ මහින්ද රාජපක්ෂ තාරාපතිකවත් දීලා හරියේ මම ඔබතුමාට කියනවා දැන් මෙහෙම බැංකුවේ මහා බැංකුවේ මෙහෙම පැටි වැඩ කර ගන්න පුළුවන් රාජ්‍ය සේවකයෝ ඔබතුම කාලය අවසන්යි I'll take two රාජ්‍ය සේවකයන්ගේ පැටි සීල රාජ්‍ය සේවක කීයේද ඉල්ලන්නේ අර මේ වෛද්‍ය වෘත්තිකය 35000 ඉල්ලුවේ 35000 ඉල්ලුවේ අන්තිමට ඒගොල්ලෝ කිව්වා දෙකෙන් බෝ කිව්වා දෙන්න අපි දෙකෙන් බෝ කිව්වා සෙටල් වෙන්නම් කියලා කරු අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්නවා දුන්නේ මේගොල්ලෝ නියෝජ්‍ය අධිපතිගේ පඩිය 107කින් වැඩි කරගෙන පල්ලෑට එනවා 7යි පාකින් වැඩි කරගෙන 4කින් වැඩි කරගෙන මාසික පඩිය මට වෙලාව නැ මේක කියවන්න මම ඔබතුමාට පිටිපතක් දෙන්නම් මම ඔබතුමාගේ ගහන මෙහැට මෙහෙම මුදල ලැබිය යුතුද මේ අයිඩි අපිට කියන්නේ පටිතදි කරගන්න කියලා අපේ ස්ටාෆ් එක ලියුම් වෙන ස්ටාෆ් එක අඩු කරගන්න පඩි කියවන්න බෑ කියලා හැමතැනම ලියුම් අරිනවා එතකොට මම ඔබතුමාට අවසාන වශයෙන් කියන්නේ එතකොට මේකලන්ට ඕන දෙන්නේ පෙන්ෂන් එක හදා ගන්නත් පුළුවන් දැන් ශේෂාධිකරණයෙන් ආටිගල් 8යි WD ලක්ෂ්මණ්ඩයි කබ්‍රාල්ටයි ඒගොල්ලෝ වැඩි කාර්යය වුණා ඒගොල්ලෝ සෙන්ටර් බැංකේ එකේ හිටුම කට්ටිය එතකොට ඒ අය මානව හිමිකම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරුවා කියලා ශේෂාධිකරණයෙන් තීන්දුවක් දුන්නා දැන් ගරු ඇමතුමා දැන් ඒ අයටත් මේ 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 වාසිය දෙනවද ශේෂාධිකරණ තීන්දුව කබ්‍රාල්ටයි WD ලක්ෂ්මණ්ටයි ආටිගල්ටයි විරුද්ධව තියෙනවා දැන් මේ ඔබතුමා කියන විදිහට ඒ විශ්‍රාම ගියායකෙත් දීමනා ඕන විදිහට වැඩි කරගන්න පුළුවන් මම ඔබතුමාට කියනවා ඔවුන්ට පඩිය ඩිටර්මින් කරන්න නිශ්චය කරන්න අයිතිය තියෙනවා හැබැයි ඒක පාර්ලිමේන්තුවට එන්න ඕන පාර්ලිමේන්තුවට එන්න දු කරන්න බෑ ඒගොල්ලෝගේ පුද්ගලික සල්ලි තිබෙවුවා පුදුමට මෙන්න කොහෙද ඔක තියෙන ශේෂාධිකරණය ඔහොම තියෙනවද ඉට් හැස් ටු කම් ටු පාර්ලිමේන්ට් ඉතින් පාර්ලිමේන්තුව අයිතිය පාවා දෙන්න එපා ඔබතුමා නීතිපතිගේ උපදෙස් අරන් මොකද ඉංග්‍රීසි එකයි සිංහල එකයි වෙනස් සිංහල එක තමයි නීති පිළිගන්න කියන එක මම මේ අවස්ථාව දිවසක් කරා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය